භික්ඛවේ ගීතස්සරේන ධම්මං දේශේති කියලා උපදේශයක් බුදුජානන් වහන්සේ. ඔව්, ගීතස්වරයෙන් සංගීතස්වරයෙන් දැන් සංගීත ස්වර ගායනා තියෙනවා. දැන් ඔය අසපුවල සංගීත ස්වරූපයෙන්ද පිරිත් කියන්නේ? ඔව්, නෑ කියන්න එපා. දැන් ඔය බලන්නකො, කියන්නේ අර අසුබෝල සංගීත ස්වරූපයෙන් නෙමෙයිද කියවන්නේ? ඈ, ඔක්කොම සංගීත ස්වර. ඔය 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 කියපු එක තමයි අසුබෝල. ඔය පිරිත් කියනකොට අර මාගධි භාෂාවේ කිටික කියලා ඊට පස්සේ සංගීත ස්වරූපයෙන් කියනවද නැද්ද? ඕක තමයි ඔය කිව්වේ. එතකොට බුද්ධ දේශනාව මොකද වෙන්නේ? ඔක්කොම විකෘති වෙනවා, ඔක්කොම විනාශ වෙනවා. අසපු කාර්යය විතර මේ බුද්ධ දේශනාව විනාශ කරපු විකෘති කරපු කෙනෙක් මේ ලංකාවේ තවත් නැහැ. එතකොට හරියටම නැහස දැන් ඔය මාධ්‍යවල ඔය දැන් පිරිත් ඔක්කොම ශෛලියෙන් වල ඒකත් ශෛලිය සම්පූර්ණයෙන්ම සමහර ආමඳුරෝ හරි සංගීත ස්වරූපෙන් ස්වරෙන් මේ පිරිතුත් කියනවා. සජ්ජායනකෝ හොඳ ලක්ෂණේ ගේ මව්බිනේ ගේ කියලා හිමයි. ඔව්, ඒ වගේ ඔක්කොම අර ඔය කියන සූත්‍රයෙන් කියපු වැරද සිද්ධ වෙනවා. මිනිස්සු යට අනුරාගයෙන් ඇලෙනවා. ඔව්, මිනිසුන්ගේ හිත යම් මේ සංගීත ස්වරූපෙන් මේ ධර්මයේ දේශනා කළ කුල්මත් කරනවා, අනුරාගයෙන් කුල්මත් කරනවා. ඒක වැරදියි.